වයි වාරන්න මිනිස්සු මෙතන අපිට හම්බ වෙනවා ගොඩක් අය මට පේනවා ඇවිල්ලා ඉන්නේ මෙතන මොකද වෙන්නේ කියලා බලන්න හැබැයි මේ අපි ඇවිල්ලා ඉන්නේ මේක මෙතන වෙන්නේ මොකද්ද දැන් මෙතන සෙනග ඉන්නවද ඒව බලන්න නෙමෙයි මෙතනට අපි මම නම් ඇවිල්ලා මෙතන මේ ඉන්නේ මට මේ ආණ්ඩුව ගැන මේ ලංකාවේ තියෙන සිස්ටම් එක මිනිස්සු අතුළු මගේ දින අප්‍රසාදය මම පෙන්වන්නද හැබැයි මෙතන ගොඩක් ඇවිල්ලා ඉන්නා මෙතන වෙන්නේ මොකද්ද බලන්න පොඩි අයට මේ මොකද්ද කියලා පෙන්වන්න මට තේරෙන්නේ නැහැ මෙතන හෝන් එක ගහන් ගිහිල්ලා වැඩක් නැහැ ඇත්තටම මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉඳගෙන මේ මිනිස්සුන්ව පන්නලා ගන්න පුළුවන් දෙයක් අරගෙන මේ වැටිලා ඉන්න තැනින් ඉස්සරහට යන්න ඕනේ කියන එක මේ ලංකාවේ ඉතුරු සමස්තයේ මිනිස්සුන්ට තේරෙන තාක්කල් මේ ප්‍රශ්නේ මෙහෙමම තියෙයි දවසින් දවස ප්‍රපාතයට යයි එතනින් එහා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ ගහන්න කියලා කියන්නේ නැහැ මිනිස්සු මරන්න කියලා කියන්නේත් නැහැ නමුත් මෙහෙම ගිහිල්ලා නම් මේ ප්‍රශ්නේ ගොඩෙන්න බෑ කියලා විතරයි තේරෙන්නේ තාම දරුණුවට තරම් දරුණුවට මේ ප්‍රශ්නේ තාම මට දැනුන්නේ නැහැ හැබැයි ළඟ ළඟම දැනෙනවා කියලා තේරෙනවා මම දුක් වෙන්නේ මේ වෙනකොටත් මේ ප්‍රශ්නේ බට කාලේ ඉන්න පවුල් ගැන පොඩි ළමයි ගැන මගේ ළමයි දෙන්න ගැනට වඩා මට දුක ඒ ළමයි ගැන ඉතින් මං කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා මේක බලලා වැඩක් නැහැ මෙතෙන්ට ඇවිල්ලා මේ තමුන්ගේ අප්‍රසාදය පෙන්වන්න රට කොට ගන්න පුළුවන් දේ කරන්න විවස්ථාවේ තියෙන ආනපනාත් නීති කෙටුම් පත්වලට ඒක ඉස්සරහට දාගෙන මේ ආණ්ඩුව දැන් සෙල්ලම් කරන්නේ ඕනනම් දැන් 225න් දැන් කියනවනේ 120ක් තියෙනවා ආණ්ඩුවට විරුද්ධව කියලා දැන් පුළුවන් දෝෂාභියෝගයක් ගේන්න දැන් පුළුවන් විශ්වාස භංගයක් ගේන්න ඒක ගෙනල්ලා ඔය ඉන්න දෙන්නව පන්නලා එතනින් පස්සේ මේ ආණ්ඩුවකට යන්න පුළුවන් බොහොම කෙටි කාලයකට මැතිවරණයකට ගිහිල්ලා මිනිස්සුන්ට තමුන් කැමති දේශපාලඥයා කවුද කියලා පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න තරමට ලංකාව දියුණු වෙනකන් තාවකාලික ආණ්ඩුවක් පත් කරගන්න ඕනේ. හැබැයි අවාසනාවට ඇතුළේ ඉන්න 222 කිසිම කෙනෙකුට තියෙන බලතල ප්‍රකාරව මේ කට්ටියව පන්නල වෙන ආණ්ඩුවක් පිහිටවන්න ඕන කියන එක නෑ දැන්. සමාජ කිචන බලවේගය ගේනවා කියපු දෝෂාභියෝගය තාම නෑ. ගේන්න හරි වෙලාව ඇවිල්ලානේ දැන්. පාර්ලිමේන්තුවෙන් විසඳන්න ඕනේ. ඒක විසඳ ගන්න නැති එක ලොකු ප්‍රශ්නයක්. අඩුමතරමේ මං කියන්නේ 222 නාට කරන්න පුළුවන් බලපෑම කරන්න හරි මිනිස්සු මෙතන ඇවිල්ලා හිට ගන්න ඕනේ. තමුන්ගේ ගමේ දේශපාලඥයන්ට ගමට රෙද්දක් නැන් එන්න බැරි වෙන්න මිනිස්සුද කෙලියර බැස්සනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දෝෂාභියෝගයයි විශ්වාස භංගයයි දෙක ගේන්න වෙනවා.